ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් ලෝක කුසලානයට සූදානම් වෙමින් ඉන්නේ. ආබාධ නිසා ප්‍රබල ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ආසියානු කුසලානයට සෙල්ලම් කළේ නැතත් ශ්‍රී ලංකා පන්දුවේම හොඳ මට්ටමක තියෙන නිසා අපි පන්දුවවන්නන් ගැන හිතනවට වඩා ප්‍රතිකරණය ගැන හිතන එක වැදගත් වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ ලයිස්තුවේ මේ වෙද්දී යම් ස්ථාවර විදිහට හැදිලා තිබුණත් තාමත් ආරම්භක ප්‍රතිකරණ ස්ථානයත් අංක 7 ස්ථානයත් තරමක් විවාදාත්මකයි. අනිත් ලොකුම කරුණ තමයි ශ්‍රී ලංකා නායක දසුන් ශාන්කගේ අසාර්ථකත්වය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තරඟ අවසන් කරන්නාගේ කාර්යය දසුන් කරයි කියලා හිතුවත් පසුගිය තරඟවලදී අපට දසුන්ගෙන් මේ වැඩේ කෙරුණේ නැහැ. දසුන් මේ වෙලාවේ කණ්ඩායමෙන් ඉවත් කරන එක කණ්ඩායමට ඒ තරම් හොඳ දෙයක් නොවන නිසා දසුන් කණ්ඩායමේ තියාගෙන දසුන් කණ්ඩායමට දායකත්වයක් දෙන ක්‍රීඩකෙක් බවට පත් කරන එක තමයි හොඳම දේ. ඒ දේ කරන්න දසුන්ට අංක 6-7 ස්ථානවල බැරි නම් දසුන්ට ආරම්භක ප්‍රතිකරුවෙක් වෙන්න බැරි වෙයිද කියලා ඕන නම් අත්හදා බලන්න පුළුවන්. හැබැයි මේක අත්හදා බැලීම් කරන්න නම් කාලයක් නෙවෙයි. සනත් තමන්ගේ ක්‍රිකට් ජීවිතය වෙනස් කරගන්නේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ආවම. සනත්ගේ රිද්මේ එතෙන් තමයි හොඳටම සෙට් උනේ. ඒ විදිහට ප්‍රතිකරණ ස්ථාන වෙනස් කර ගැනීම සනත් විතරක් නෙවෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලටම සිදු කළ හොඳම වෙනසක් බවට පත් වුණා. ඊට පස්සේ දිල්ෂාන් අංක 6-7 ස්ථානවල ප්‍රතිකරුවෙක් විදිහට කණ්ඩායමට සෙල්ලම් කරමින් ඉද්දී දිල්ෂාන් ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට එන්න ගත්ත තීරණයත් සනත් ආරම්භක ප්‍රතිකරුවෙක් වුණා වගේම කණ්ඩායමට වගේම දිල්ෂාන්ටත් ගොඩක් හොඳ ප්‍රතිඵල දෙන්න සමත් වුණා. ඒ නිසා අපි ලෝක කුසලානයට යද්දී අපේ ප්‍රතිවාදී පුදුම වෙන විදිහේ වෙනසක් එක්ක දසුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළොත් ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වල වගේම දසුන්ගේ ක්‍රිකට් වලත් වෙනසක් ඇති කරන්න පුළුවන්. පසුගිය කාලේ දසුන් වැඩිපුර දැවියන්නේ දඟ පන්දුවවන්නන් හමු වීම නිසා වේග පන්දුවවන්නන්ට සාමාන්‍යයෙන් දසුන් අත දිගහැරලා පහර දෙන්න නිසා පන්දුව පෙවුනට පස්සේ දසුන්ට දඟ පන්දුවවන්නන් විනාශ කරන්න පුළුවන් හැකියාව තියෙන නිසා නව පන්දුවේ දෝලණයට පුහුණු වෙලා දසුන් ආරම්භක ප්‍රතිකරුවෙක් වෙනවා නම් හොඳ වෙයි කියලා අපිට හිතෙනවා. එහෙම හිතෙන්නේ එහෙම සාර්ථකුණු ප්‍රතිකරුවන් ගැන උදාහරණ තියෙන නිසා. ඔයාලටත් මේ ගැන අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් උදේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.